සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දන් දම්ම සවෙනෙ කාලෝ අයංබදత දම්මසවෙනෙ කාලෝ අයංබදత දම්මසවනෙ කාලෝ අයංබදත නමුෝතස්සේ භගවෙතු, අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමුෝතස්සේ භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවෙතු අරහතුෝ, सम्मा संबुद्धस्स इद सोचति पञ्च सोचति पापकारी उभयंत सोचति सो सोचति सो विहञ्यति दिस्वा කම්මකිලිටන්ට මත්ත නොති සැදහැවත්න් කාරුණික පින්වත්නී අද දවසේදී අපි සූදානම් වන්නේ අප ලෙච්චුවත් විහාරස්ථානය මගින් මේ කාලය පුරාවට සෑම සෙනසුරාදා දවසකදිම සවස්කාලයේදී පවත්වන්නට යෙදෙන වි ධර්මදේශනාව මෙඇත්තු ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ ධර්මදේශනා මාලාවෙදදිම අපි මාතෘකාවස්සයෙන් තබාගන්නට යෙදනේ බෞද්ධයාගේ අත්පොත වසයෙන් අපි සලකන ධම්මපදය කියන පොතේ සඳහන් වෙන ගාථ දේශනාවන් තමයි ඒ ඒ දිනයන්ට තෝරාගෙන, අපි දේශනාව සිදු කරන්නේ. ඉති අද දවසට නියමිත ගාථ දේශනාවසෙන් අපි තෝරගන්නට යෙදනේ යමකවග්ගයේ සඳහන් වෙන පාලොස්සනි ගාතාව. යමක වගගේ කියල කියන්නේ. දම්ම පදය කියන බෞද්ධයාගේ අත්පුතේ සඳහන් වෙන පළවෙනිම පරිච්චේදය. අපි වගගය කිය අදහසට පරිච්චේදය කියල කියමු. ඒ වගේ වග්ග විසි හයක්තියෙනවා. පරිච්චේද විසිහයකින් දම්ම පදය කියන ග්‍රන්ථය සමන්විත වෙලා තියෙනවා. මේ වගගයට යමක වක්ගේ කියල කියන්නේ නිතරම කරුණු දෙකක් සඳහන් කරනවා. එසේ උනත් මම අද දවසේදී ඒ ගාතා දෙකම මාතෘකා කරේ නැහැ. මොකද කරුණු රාසියක් තියෙන නිසා ම බලාපොරොත්තු වෙනවා ඊළඟ ගාතාව ඒ තියෙන අනි යුගල ගාතාව දෙවැනි ගාතාව ලබන සතියට මාතෘකාවසයෙන් තබාගන්නට ඒ නිසාද ඒ ගාථ යුගලෙන් එක ගාතාවක් විතරයි මාතෘකා වසයෙන් තබාගන්නට යෙදන ඉති මුලින් මම ගාථාව මාතෘකා කරන්නට යෙදුනා ඒ ගාතාව සඳහන් වෙනකොටම ගාතාව ඇහෙනකොටම අප පින්වතුන්ට තේරෙන් නැති සමහර වචන කීපවතාවක් කියවෙන මොකදේ වචනය ඉතින් මෙනිහි කරන්න බලන් මොකදද කීපවතාවක්ම කියවෙච්ච වචනය. සෝචති කියන වචනය මේ ගාථාව පුරාවට සෝචති කියන වචනය තියනෝ හතර තැනක හතරපඩ ගාතාව ගාතාව මුල්ම පදේ තැන් දෙකක තියෙනවා ඉද සෝචති පෙච්ච සෝචති දෙවනි පදේ ති න පාප කාරී උබයප සෝචති තුන් එනි පදේ සෝ සෝචති සෝවිහ්ඥති දිස්වාකම් කිලිට්ට මත්ත නෝතිී කියලා. සෝචති කියන වචනය තේරුම තමයි දුකට පත්වෙනවා කියන එක. සෝචති. දුකට පත්වෙනවා කනගාටුවට පත්වෙනවා පසු තැවෙනවා ඔයි වචන ඔක්කොම ගන්න පුුවන් සෝචති . ඉද සෝචති කියල කියන ඉද කියල කියන්නේ මේ ලෝකයේදී මේ ලෝකයේදත් සමහර අය කනගාටුවට පත්වෙනවා. තමන්ගේ ජීවිතය දිහා බලලා කනගාටුවට පත්ව වෙනවා හගක් එහෙම කණගාටු වෙන ඉන්න අනේ මට මේ වැඩේ කරන්න බැරි වුණනේ මෙය මට අත පස වඋනාන කියල හුගක් ජීවිතය ගැන කනගාට වෙනවා මගේ වි්‍යහ ජීවිතය සාර්ථක වුණේ නෑනි මගේ දරුව හොඳට ඉගන ත්ත ෑන ගුණුවත් තුන්නේනනි. සමහරාය දරුවෝ නැති අය හිතනවා අනේ මට දරුවෝ නෑ කියලා සෝචති කනගාට වෙනවා. දරුවෝ ඉන්න අඇහිතනවා අනේ දරුවන්ගෙන් තියන කරදරයේ කියලා කනගාටුවට පත්වෙනවා. සමහර විවාහ වෙච්ච දරුවෝ ඉන්න දෙමාපියෝ කනගාටුට පත්වෙන විවාහුනා විවාහවෙච්ච කෙන හොඳ නෑන කියලා කනගාටු වෙනවා විවාහනවෙච්ච දරුව ඉන්න කනගාට වෙන අනේතාම දරුවෝ විවාහ වෙලා නෑණි කියලා. ඒ වගේ දේවල්වලට අපි මේ ලෝක කණගාට වෙනවා පසු තැවෙනවා. ඉද සෝචති ඉපදිච්ච දවස ඉඳලම අපි යම් යම් දේවල් මට ඒ වයසිදි මට ඒටක ඉගෙන ගන්න බැරිවුනානි කියල කනගාට වෙනවා. මම් බලාපොරොත්තු වෙච්ච තැනට මට යන්න බැරි වුණනි කියල කණගාට වෙනවා. මම මේ රටගට කියලා ඇවිල්ල තියෙන්නේ මේ වගේ රටකටද කියලා මේ රට ඉඳගෙනත් කණගාට වෙනවා සමහර. ලංකාවේටයනම් හොඳයි නේද කියලා එහෙම කණගාට වෙනවා ඒකටන ඉද සෝචති හම ගක්කයි කනගාටුවෙනවා. ඒවිත රක්නෙ වේ පෙච්ච සෝචති පෙච්ච කියල කියනවා පෙච්ච කියල කියන්නේ පරලෝකයේදී. ඔයි මේ මහිතේ යි ටවරිසම් ෆිල්ඩ එක ඉන්න අයට පෙච්ච කියන්නේ නම් මහිතද සල්ලියෝලට සුදු අයට තේරෙන් නැතිවෙන්න වචනයක් පෙච්ච මෙතන මේ පාලි වච්චනය සිංහලෙන් කියන පරියාය භාසාාවවිතයන වචනන පෙච්ච මෙතන පෙච්ච කියල කියන පරලෝ පෙච්ච සෝචති සමහරු ඉන්නවා මේ ලෝකෙත් කනගාටුවෙලා ගිහිල්ල පරලෝකයට ගිහිල්ලත් කනගාටුුවෙනවා ඒ අපිට පේණි නැහැ නමුතුන් පරලෝගිහිල්ල කනගාටුවට පත්වෙන. බුදු හාමුදුරමී ගාතාවද දේශනා කරන්න. පාපකාරී උබයත්ත සෝචති පාපකාරී පාපකාරී කියල කියන පෞ්කරන කෙනා. බලන්න පාලි කොච්චරාට සමීපද කියලා මේ බාසාාව හගක් අයහිතන මේක තේරෙන්න්නේෑ කියලා කොච්චර පාපකාරී පව්කරන අය උබ උබයත්ත කියල කියන්නේ මේ දෙලොවදීම දැන් උබය කිය කියන්නේ සිංහල වචනය උබය උබයත්ත කියන්නේ දෙලොවදීම ඒ කියන්නේ මේ මේ ලෝකෙත් පරලෝකෙත් මේ තැන්දකේදීම සෝචති සමහරාය දුකට පත්වනවා සමහරාය මෙහේදුකට පත්වෙලා පරලෝදී සුගති භාවයට පත්වනෝ ඒක වෙනම කතාවක්. ඒවගේම මෙහෙ සතුටින් ඉඳලා පලෝදී පරලෝකෙට ගිය හම දුකට පත්වෙනෝ ස්තමහර පිරිසක්. සමහරයින්නෝ මෙහෙත් දුක්කෙනවා පර්ලෝකි දිද්දුක්කෙනවා දෙපැත්තම සෝකයට පත්වෙනවා. උබ අත්ත සෝචති. සෝ සෝචති සෝ විහංඥති මෙහෙම හිත හිතා සමහරු සෝච සමහරු මේ හැම දෙයක්ම හිත හිතා කනගාටුුවවි හිත හිතා කනගාටු වෙනවා. විියඥති. දිස්වා කම්ම කිලිට්ට මත්තනෝ. එ හිත හිතා කනගාටවෙනි කම්ම කිලිට්ට මත්තනෝ. කිිලිටු වැඩ කරහම කම්ම මේ වචනය ගන්නෝඕනේකිිලිට්ට කම්ම මත්තනෝ ගාථාවද දිස්වා කම්ම කිලිට්ට මත්ත නො දිස්වා කියන්නේෙ දැකලා ඒ ගැන හිතලාකිනවා කියන්නේ හිතනවා. එකගැන තමන් කරපු දේවල් ගැන හිතමින් මොන ගැන හිතලද ලිට්ටම්ම. කිිලිට්ටකම්ම කියන්නේ.කිිලිටුකර්ම එකැන පාපකර්ම සාමාන්‍ය සිංහල භාසාාවපි තේරෙන බාසාාවෙන් කිව් හම කිලිටුකර්ම කැත වැඩ. කිිලිටුැන කැත කියන අදහස තියෙන වන්නේ. ඒගැන්නේ අපිරි සිදු වැඩ. ිලිටි කර්ම. කරාට පස්සේ ඒහවගන හිතනකොට එන්නේ දුකාක් සමාජයට පේනන්න පුළන් හරි සතුටින් ඉන්න කියලා. නමුත් ඇතු ඇතුළෙම්ම යටටම් හරපි කියන්නේ හද පතුලෙෙන්ම නැම් බොක්කෙෙන්ම එන්නේ කනගාටුවක් එන්නේ. එන් කනගාටුවට බෙහෙත්නෑ. ඒ කනගාටුවට තිය බෙහෙත තමයි එතන ඒක දැකපු දවසී තගාල වෙනස් වෙන්න ඕේ එක අපේජීවිතේ ටර්නිින් පොයින්්ට එක් බවට් පත් කරගන්නටෝනි. අතීතේ මොන වැරදි තිබුණත් ඒකන බදු හාමුදුරු දේශනා කරන්නේ අතීතං නානු සෝචන්ති නප්ප ජප්පන් තිනාගතක් පච්චුපපන්නේනෙයාපෙන්ති තේනමන්නෝ පසීදති. එක බ්‍රහ්මණෙක් කඇවිල්ලහනොෝ ඔබහන්සේගේ ශ්‍රාවකය හරි සන්තෝසිංහින්නේ ඒ ශ්‍රාවකයන්ගේ මුහුණ දිහා බැලුවට පස්සේද කතා බහ කරන විලාස බැලුවටස හරි සන්තෝසියෙන් සතුටින් ඉන්නේ කිසි් දෙයක් ගනන් ගන්නේ ලෝක පෙරලංගාවත් ගනන්ගන්න. එහෙම ඉන්න පුළුවන්කම තියෙන්නේ මොකක් දේකට තියෙන රහස කියලා යැහවේ. එතෙන් දිබුදු හාදුුර දේශනා කරන්නේ. අතීතන්නානු සෝචන්ති. අතීතිය වෙච්ච දේවල් හිතලා කනගාටු වෙන්නේ. කරන්න බැරි විවෙච්ච දේවල් ගැන කනගාටු වෙන්නේ න අප්ප ජපන්ති නාගත. නොපැමිණි අනාගතය පිළිබඳව කණගාටුවෙන් නෙත්නේ. ඒක අනාගතයේ ගැන සැලසුම් කරන්නේපා කියනගනෙවෙයි. සමහරු ඉන්න ඕනි සැලසුම් කරනවා හැවයි සැකින් තමයි සැලසුම් කරන්නේ. අනාගතය. ගක්කයට වර්දින තන. අනාගතයේ සැලසුම් කරනකොට සැලසුම් කරලා මේ හරි අයිද දන්නන්නේ රිස්ක එකක් ගන්න කැමතිනෑ. අභියෝග, ට මුහුණ දෙැම අභියෝගෝලදති පස්සට පනිනවා එකන කැපකිරීමම් කරන්න කැමතිනේ දමළඟ හල්දාලයනො එහෙමයට ජිවිත සාර්ථක වෙන්නේ සාර්ථක එකනේීට සීයක් සාර්ථක නොවෙනවා කියන එකවේ සාර්ථක වීම ප්‍රමාදයි අඩුයි. හැබැයි අභියෝගවලට මුහුණ දුන්නතින් හොඳට නිවැරදිව අනාගතය ගැන බෝරි වෙන්න ඇතුව. දැන් සමහරිකුට හිතෙන පුුලන් මට ෙ හද ඉදන්නේ ම පිගක් හැද ඉදන්නන්නේ කියලා දැම්මඉඳල බොර වෙන හැදිලත්න්නේ එහෙමලඩක් හැදිලන්නේ අදනගක් හැදිලත්න්නේ නමුත් එටයක් හිතේ බයක් තියෙන හැද ඉදදන්නේ එහෙම අවශ්‍යනය යමක් හැදෙන්න්න තියෙනන හැදෙන් අවශ්‍ය කරන සාධක තමන්ගේ ඩිවිගමනි තියනවන ඒව නැති කරගන්න එක වෙනම තැනකම්. එකනෙ හොදා හරරටාවක් තියෙන එක තමන්ගේ සෞඛ්‍යට දාල දේවල් ටිකක් කරන එක ව්‍යායාම කරන එක එකැන්නේ ඊට පස්සේ භාවනාව වගේ දේවල් දවුණු කරන එක කායිකව මානසික වඒව දියුණු කරන එක. ඒ යහපත් මාර්ගයට තමන්ගේ වැරදිී ප්‍රතිපදාවන් ටිකක් තිබුණ නං සාරීවිකව මානසිකව අනුගමනය කරපු ඒ ප්‍රතිපදාවල්, තමන්ගේ දිවිගමනට හානියක් නං ඒක වෙනස් කරන්නට ඕන හැබැයි අ කනගාට වෙන එක ඒකා සාර්ථකයි. හිගැන අනාගතයේ දිහා බලලා නප්ප ජප්පන්ති නාගත. නොපැමිණි අනාගතය ගෙනත් මගේ ශ්‍රාවකයෝ වැඩිය හිතන්නේ. හිතන්න දෙයක්නෑ. පච්චුපන්නේ න යපෙන්ති. පච්චුපන්න කෙල් කැන වර්තමානය වර්තමානයේ ජීවත්යනවා. වර්තමානයමි ගෙවෙන හැම මොහොතකම ඔහොම සත්තුටින් ජීවත්යනවා. වන්න පසිද්ධති ඒක තමයි මගේ ශ්‍රාවකයන් බබලන්න ශ්‍රාවකයන් සතුටිං ඉන්නට තියන එකම ක්‍රමේ එතකොට ගෙවෙන හැමොම හොතක්ම වර්තමානය ගෙවිල ඉර වෙච්ච දේවල් ගැන හිතල කනගාටි වෙන්නත් නේ එන්න තින්දේ ගැන හිතල කනගාට වෙන්න ඉත්නය ගෙවෙන හැමමොහොතකම සතුටින් ඉන්න උත්සාහ කරනවා. එතකොට හැබැයි මී ගාතා දේශනාවවෙතී නගයනිත් පැත්ත ඉඩ සෝචති මෙහෙත් ඇැවෙනෝ පෙච්ච සෝචති පරලවදිත් ඇැවෙනවා පාපකාරී උඹයත්ත සෝචති පවකරපු මිනිස්සු පෞකරපු අය මේ දෙලවදීම තැවි ඇැවි ජීවත්වනවා. සෝසෝචති සෝවිහඥති දිස්වා කම්ම කිලිට්ට මත්තනෝ තමන් හිතමින් කල්පනා කරමින් තමන්ගේ කිලිටු කර්මය තමන් අතින් සිදුවෙච්ච වැරදි දේවල් හිතහිතා කම්පාවෙමින් මිනිස්සුමේලෝක ජීවත්ව ෙනවා. එහෙම කෙනෙක් අරමුණු කරගෙන තමයි බදුහාම්රෝ මේ ගාතාව දේශනා කරන්නට යෙදන මේ ගාතාවට නිධාන කතාවක් තියෙනවා මහිතේ හුඟ දෙනෙක් ඒ නිධානකත්තාව අහල දැනගෙන තියෙනවා. ඒ නිධානකතාව තමයි චුන්ද සූකර කියන ඌරන් මරණ මස්මුදලාලින් මාන්ස සඳහා ඌරන් මරලා විකුණපු චුන්දසූ කර කියන මනුස්සය. අවුරුදු පනස් පහක් වගේ කාලයක් තමයි ජීවත් වනය පස් පනස් වසක් බණ ප්‍රතේ සඳහන්වෙෙන පස් පනස් වසා හුගක් වෙලාවට පාලිබා හුඟ කලන්නේ හැම වෙලාදුම පාලි භාසාවේ අගට තිීනංකි තමයි මුලින් කියන්නේ. පස් පනස් වසා පහයි පහයි පනස් පහක්. ගැනි වසර පණස් පහත්තම ජීවත් වනී. එතකොටමී සුළු කාලය පුරාවට සෑහන්න ඌරන් ගාතනය කරා. දවසකට ඌරු දෙන්නෙ තුන් දෙ ගාතනය කරලා මස් පිණිස විකන්න. පවුල ව්‍යාපාරයක් දරු තුන් දෙනෙක් විතර හිටිය බිරිදත් හිටිය බිරිඳගෙත් බොෝම සහයෝගගේ ලැබුණයි වැඩ කටයුතුවලට දරුවන්ගෙත් සහයෝගය ඇතිව මෙතුමා ඌරන් මැරුවා. මෙයාගේ නිවස තිබුණ රජගහනුවර වේලුවනාරාමේ පිටි පස්සේ. එකෙන්නේ ඌරුවැද්දා ඌරන් මරණකොට ගෙදර ගෙදරම තමයි තමන්ගේ පාම්මිකත් හදාගෙන තිබුණි වේලුවනාරාමිට ඇහෙනොඒ හඬ ඒ සද්ධය. අපි බනකොත්තලින් කියවනකට දැනගෙන ති නො වේලුවනාරාමය කලි කෙනෙ හරි ලස්සන විහාරස්ථානයක්. බුද්ධසාවාසනී ගෞතම බුද්ශාසනයහි පූජාකරම පලවිනිම විහාරස්ථානය වේලුවනාරාමය කවුද පූජ කරේ. බිම්බිසාරජරෝ පූජා කරේ. බිම්බි සාරජරෝ තමයි වේලුවනාරාමය පූජා කරේ. ඇයිම පන්සලට කියන්නේ වේල වනාරාමය කියල. දැ කුම්රක් ළංඟ තිබුණුතින් ලංකාය පන්සල් කෙත්තාරමය කියල කියනවා. ගගක් ලඟ තිබුණති ගංගාරාමය කියල කියනවා. ලොකූ බෝධයක් එහෙම තිබුණතින් බෝධි රුක්කාාරාමය කියල කියන බෝධි ෘක්ෂයක් තියෙන්නිසා. ඒ විදිහට නම්දානවා. වේල වනාරාමය කියල කියන්නේ. මේ පන්සල වටේ පිහිටල තිබන වේලු වේලු කියල කියන්නේ. උනගස්. උනගස් තමයි පන්සල වටේටම පිහිටලති වනේ කැනෙ. වැටමයිමේ හුගා පන්සල වටේටම තිබිනි වේලු උන. පන්සල් වත්තේ පුරාමේ වන නිවීතිබන වත්ත පුරාම හ ලස්සන තිිලතියනවා ජල එකන්නේ පොකුණු තිබිල තියන ජලපොක්කුණු තිබිලතියන වෙනත් හරි ලස්සන පරිසරයක් තිබිල තියෙනවා. ඒ යන සමහර සූත්‍ර දේශනාවල වේලුව නරාමය පිළිබඳව සඳහන් වෙනවා. කටමහි කැන්නේ තරුණය ගිහිල්ල ඒවේලුව නරාමී පරිසරයට පැහැදිච්ච දවල් පිළිබඳ. ඒනුසාරයෙන් අපිට හිතාගන්න පුළුවන්. ේලුුවරනාරාමය කියලෙ කැන කොච්චර ලස්සන පරිසරයද්ද කියලා. හැබැයි ඒ ලස්සන පරිසරය අමිහිරි කරමින් වේලෝනනාරාමේ පිටිපස් හිටී කවුද. ඌරන් මරණ මනුස්්‍යය තමයි හිටිය. එයාගෙනම චුන්ද සහූ කර. චුන්ද සූ කරගේ ජීවිතය තමයි ඔදේට පටන්ගත්තහම උදේටත් ඌරෝ මරනෝ දවලටත් මරනෝ හවසටත් මැරල රාත්්‍රියයට නිදාාගන්නවා ඉතිං. ඌරන්ගේ මස් මිලදීගන්න බොහෝ පිරිසක් බෙල අනාරාම් පිටි පස්සසි ති බිච්චයේ ස්ථානයට එනවා. ගැන මස්කඩයට එනවා. මේක ජීවිත කාලේම කන්නේ තමන්ගේ රැකියාවවසයෙන් තෝරගෙන රැකියාව කරමින් හිටිය. හි අප පිින්වතුන්ට හිතෙන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේට පුලුවන් කම තිබුණ නිධර්මයේ දේශනා කරල එතුමත් ඒක ගලවගන්න. ුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට පිහිට වෙනකට බලනවා ඒ අයට පිහිටවෙන්න සුදුසු මට්ටමකද ඉන්න කියලා. එහෙම ඒ කරුණා දැලට හසුවූ වෙච්චායට විතරයි බුදු හාන්දුරට පිහිටවෙන්න පුුවන්කමතියන්න එකන වෙන කෙනෙකුගේ යම් කිසි කරමයක් තියනෙනව නං දැඩි කරමයක් තියෙනවනං ඒ වලක්වොන් නමාරය. ඒ බුදු කෙනෙකුටත් බෑවලක්වන්න. දැන් අපිහිතමු අපේ කාටහරි නිතරම තරහයන. ැමලේම තරහයන. අපි හිතනවා හරි මට තරහයනෝනම් බුදුරජාණන් වහන්සේ මෛත්‍රියය පිළිබඳව කතා කරලා තියනවා එහෙම නිසා බුදුහාමුදුරෝන්ගේ ප්‍රතිමාවලංගට ගිල්ල මම ප්‍රාර්ථනා කන බුදුරජාණන් වහන්සේගේ බලෙන් මගේ තරහව නිවේවා කියලා. හරි වෙනත් ආගිමික සහස්තුවරයෙක්. අදහන වනං ඒසාස්තූරේ ගි නමක් කියලා අනේයාගේ යම් කිසි බලයක් තිය නොවන මගේ තරහව මට තරහ නොවේවා කියලා හරි යනවද නෑ එහෙමන තමන්ගේ හිතින්ම තමයි තමන් ඒ අධිෂ්ඨාන සීලීව නැති කරගන්නටඕන ඒ වගේ තමයි සමහර කර්ම දෝෂයන්තියනවා අපේ අප තුළ ඒ කර්ම දෝෂයන් බුදු කෙනෙකුටවත් ඒක වලක්වන්න බෑ. ඇතරම බුදුරජාණන් වහන්ේ තති බිච්ච කර්ම දෝසත් තිබුණ ඒවයිෙන් උනත්න් සමහර කර්මයන් වොලින් අමාර් බේරෙන් බුදුනත්න් සමහර කර්මදෝසියන් විපාක ලැබෙන සැරියුත් හාමුදුරුවන්ට කර්ම දෝසය තිබුණ හුවත් හාමුදුරුවන් වහන්සේලාට ලෝසක හාමුදුරුවන් වහන්සේට රහත් වනත් චක්කුපාල හාමුදුරුවන් වහන්සේට එහම ගත්තම මේ ඌරු වැද්දටත්න් ඌරන් මරණ මේ පුද්ගලයටත් ඒ කර්ම දෝසය තිබුණ ඒ නිසා ජීවිතයේ හුඟාක්කය බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන වච්චනය අහපු මාත්‍රයෙන්ම සමහරු මග ගෙවාගෙන දුර ඉඳල එනවා. බුදුරජාණන් වහන්සේ හමුව එන්න ධර්මසාකච්ඡා කරන්න. හැබැයි එහෙම දුරඉඳ පිරි බුදුහාම්දුරු බලන්නාවත් ඌරු ඇද්දට කවදාවත් සිතක් පාල වන්න. ඒවගේම පවුලයටත් දරුවන්ටවත් හිතක් පහලුන්නේ. බුදුරජාණන් වහන්සේගින් බණපදයක් අහන්න රජගහනුවර වේලුව නාරාමයට පැමිණෙන්නට. ඉතිං බුදුරජාණන් වහන්සේ හුරු ඇද්දගේ වැඩ කටයුතර බාධා කරන්නගේ ත්නේ විිම්බිසා රජ්ජුරුවෝ රාජ්‍යානු ග්‍රහයිතිබුණ නමුත් ඒක එයා තෝරගත් වෘතිය. හැබැයි මෙහෙම ටික කාලයක් ඌරුමරලා මරමින් හිටපු ඌරු වැද්දා අසනීප වුණ අසනීප වෙලා සතියක් පුරාවටම මෙයා කෑගහනෝ කෑගානය වරු වගේ හැබැයි භික්ෂුන් වහන්සේලා බලනෝ කල්පනා කරනවා ටික එකත් දවසත් දෙවක් අහන් හිදිය උදේඉදලා පටන් ගත්තහම මුළු පැවිසි හතරම කෑගහනෝ. භික්‍ෂුන් වහන්සේලා හිතුව හෙමනංක ොක ෝඩයක් ඇවිල්ල තමයි නැක්තං ලොකු උත්සවේකට තමයි ඌරුමරන්න්‍ය වෙච්චර පිරිසත් මේ මනුක්ෂ්‍ය ප්‍රාධපින් පව්කරගන්නවා කියලා භික්‍ෂුන් වහන්සේලා කතා වන කතා වෙලා කොහොමරි දම් සබභාමණ්ඩ පේටත් ගියාම කතාව දම් සබා මන්්ඩ පේට ගියාට පස්ස පුදු හාමුදුරෝ දේශනා කරනවා ඒ ඌරු මරණව නෙවෙේ ඒ චුන්ද සූකර කෑ ගහන්නේ. චුන්දසූකරට ගති නිමිති පහල වෙලා. එතකොට මේ ලෝකෙදීත් අන්න කාලයක් බොහොම් විනෝදෙන්න්ගේ ප්‍රාණ ගාථදියක්කු සල කර්මයන් කරා කරන කලට පව මිහිරියමසේ විඳින කලට දු දැඩිවේ ගිනිසේ කියනවනි එහෙම පව්කං කරලා අවසානයේ මේ සතියක් පුරාවටම ඌරෙක් වගේ කෑගහමින් වේදනා වන්දා ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා දම් සබා මණ්ඩ පේදි බුදුරජාණන් වහන්සේ මේ ගාතා දේශනාව දේශනා කරන්නට යදනා. එතකොට මෙහෙම සතියක් පුරාවට කෑගගහ හිටපු ඌරන් මරපු මේ චුන්දසූකර ප මේ පරලව ගියාට පස්සෙදී තමයි දම් සභා මණ්ඩ පේදී භික්‍ෂූන් වහන්සේලා කතාභහ කරේ මෙතුමා දැන් හැමෝම රහත් වනා කියේන සෝහන් වුනාකේන දිවිලෝක ගියා කියන නමුත් මේ ඌරු මරපු වැද්දට මොකද වුණේ කියලා භික්‍ෂූන් වහන්සේ ලා අතර කතාවක් ඇතිවුණ. ඒ ඒකට පිතුරක් වසේ තම බුදුරජාණන් වහන්සේ සමහර භික්ෂූන් වහන්සේලා ප්‍රකාශර හරි මේ ෝක දිහුණු ාක් දුක්කින් දැ සුගති යන්න ඇති. සතික් විතරම දුක්කින් දන ඉද තත්්පති මේ ලෝකයේ දුක්කින්ද ඒ දුක ඉතිං ඇති සමහරපුතාක්ජන හාමුදුරු කතා කරන්න යදන නෑ පරලෝකෙ ති හොඳ තැනකට යන්න ඇති කියලා තිහිත ති බදු හාමුදුරු දේශනා කර ෑ ඉද තප්පති පෙච්ච තපපති මෙයා මේ ලෝකයේ විතරක්නවේ පරලෝකෙදත් දුකට පත්යනෝ කොහෙද ගිල්ල ඉප දුන්නේ බුදු හාදුරු දේශනා කරන මෙයා ගිහිල් ලිපදුනී අවිීචි මහ නර්කාදී අවිීචි අපායත් තියන කොටස් අට ඒවට කියනෝ අටමහා නරක කියලා අපයවල් හතරක් තියෙනනේ අද ඔක්කොම අපයවල් ගැන කියන්නේ ඒ නිසා හොඳට අහන්න සංසාරයේ ඇවිදින සත්‍රයන්ට තින මහගෙදර තමයි අපාය. දුගතිය මහගෙදර. අපි හැමෝම කොහේ හිටියත් මහ ෙදරටය නොනේ. ඒක නිසා මී අපායවල්ලෝට අනන්ත් අප්‍රමාණ වාරයක් අපි ගිහිල් ඇති. ඒවයි ගත කරන කාල ගත කරල තමයි මේ මනුසලෝකොට ඇවිල්ල තියන්නේ. ඒක නිසා සංසාරය ඉතාමත් දීර්ගයි. සංසාරයේ පිළිබඳව සංසාරයේ පුබ්භා ගෝටින්න පං්ඥායතය කැන මුලාග මැද පේන්නේ හරියට ඒ නිසා අනන් අප්‍රමාණ ගියපු තැන්වල නම් ටික් තමයි කියන්නේ. අපායවල් හතරක් තියනවා මුලික වසෙන් නරක තිරිසම් ප්‍රේත අසුර කියලා නර නරකාදිය කියල කියන්නේ නර නර තිස තිරිස අපා අපි දන්නුවනි අපිත් එක් එක ජීවත්වෙන තිරිසසත්තු කොච්චල සැපවින්දත් ඒ අයි තිරිසංසත්තු. ඒ අයට පිනත් දහමක් ගැන තේරුමක් නේ දුක් විදිනව උපතේ ඉන්දලා මරණය දකව සමහර සැපවින්න සත්තු තින්න. ඒ අයි විදින්නන සැප දැක්කහම අපිට හිතනෝ අපිට වඩා හොඳට ඉන්නවනේද කියලා නෑ ඒවනත් එහෙම හිතුනට වැරදි සිතුවිල්ල එතකට තිරිසං. තුන්වෙනි කොටස තමයි ප්‍රේත හත්‍රවෙනි කොටස අසුර. එතකොට ප්‍රධාන වල්සයෙන් අපයිවල් හතරක් තියනෝ නරක තිරිසං ප්‍රේත අසුර කියලා ප්‍රධානකොටත් හතරක් තියනවා. අපි කතාවටත් කියනෝනේද හය හතර දන්නේ කියලා. හය හතර දන්න ඇති නො දරුවෝ කියල පොඩි ලමයිට කියන්නේ මෙන මේ හතර දන්නේ අපාය පවකරහම අපා යනවා කියනක දන්නේ පොඩි ළමයි. හය කියල කියන දිව්‍යලෝකයේ. පින්කර හම දි්‍යලෝකයනවා කියනක සමහර පොඩිලමයි දන්නේ. රක්නව ොක ම තු දන්නනති අවස්ථා තියනවා ඒක නිසාහ කරගෙන යනොයිදී. එතකොට හයහතර දන්නති නො දරුවෝගේ වැඩිහිටියො ඉන්නාද නැද. හ හයහතර දන්න වැඩිහිටියය තෝන් තර ඉන්න සමාජය එතට කාමතර කතාවක් දැන් මේ හතර හතරෙන් අපහාය නරකය කොටස් අටකට බෙදනෝ ප්‍රධාන කොටස් අටකට. මේක සම්පූරණ බැදීම ගත්ත හම නරකයේ තියන ඔසුපත් නරක වසයෙන් බෙදුුණ හම එකසිය විසි අටක් තියෙනවා. මම සරලව කියන්න කොහොමද බෙදෙන්න කියලා. නරකයේ කොටස් අටකට බෙදෙනවා නරකය පලවෙනිිය එක තමයි සංජීවකය තැන් සංජීව කියල නමතියනය බයවෙන්නපා එත නාර්ථය වෙනස්. මොකද මම මේක ලංකාවිද මේ බණ කිව්වට පස්ස එක පාරක් නරකාදයන හම කිවට වස සංජීවකලල් මහතෙක් ැවිල් අන්‍යහාන්දු්‍රණ මේ මගේ නමත් සංජීව කිය පලවෙනිම නරකය මගේ නමඉම්ම නම් කරලා තියෙන්නේ කියලා මං හිට පසික මේ නරකාදය නම් කරලා තියන්නේෙ ඔබේ නම් ඉන්න හැ. ඔබේ නම දීලතියන මේ නමී නමුත් ඒ සංජීවකයක වෙන අදහසක් තියෙන්නේ සංජීවකය පලවෙනි නරකේ තමයි සංජීවකය දෙවනයක කාල සූත්‍රය සංජීවකය කාල සූත්‍රය සංගාතය තුන්වෙෙන හතරවෙනි නර්කය, රෞරවය පස්සනයක මහාරෞරවය හයවෙනි නරකය තමයි තාපය හත්තනි නර්කය, ප්‍රතාපය අටය අවිචය. අවිීචය කියල යටම නර්කය ඒනෙ හොඳටම වැරදි වැඩ කරනය තමයි අවිචිතියන්නේ සාමන්‍යින් පංච ආනන්තරිය පාපකර්මණය කත් දෙයක් කරෝති අවිචී යන මාතෘගාතක පීතෘගාතක පුතාල දූල උගාකින්නේ අවිච්චයේ අවිච්චයේ සෑහෙන්න කාලයක් දුක්කිඳඉන්න අවිචයටරි ගයාාට පස්සේ. එතකොට අනිත් තැංගලත් එහෙම තමයි. අනිත් ඇැංවලට වඩා දරුණු අවිීචය. එතකොට මේ චුන්දසූකරත් ගේිය අවිීචියයට. චුන්දසූකරත් අවසානිගේ අවිච්චයට. අර සතියක් පුරා කෑගැහව නේද. ඌරෙක් වගේ ඒ අවිචයේ ගිනි දැල් දැක්කා. එකැන්නේ මරණාසන්න මොහොත ගතිනිමිටි පහල වෙනවා ය යන තැන පේනවා. ද අපිට උනත් යම් තැනකට අපි යන්න හිටහාම හීනින් වගේ පේනවාඒ තැනට ගිහිල්ල වගේ නේද . ස්සර අපි පොඩිකාලය කතරගම අපිට ලඟම නගරේ කතරගමන කතරගම ය හෙට යනවා කිව් හම අද රෑට වගේ සීනෙන් පේනො කතර ගම දොදොල් කඩ තියෙනවා සවූ කඩතියෙන ඒවගේ පේෙනවා එහෙම ඒක සවභාවයක් ඒ ආශරයෙන් හිතන්නේ එක නෙවේ ගති නිමිති පහල වෙනවා ගති නිමිති පහල වෙනවා යන තැන එක හැමෝටම පහළ වෙන්නේ සමහරු තර සමහරුන්ට පහල වෙන හෝටම පහළ වෙනෝ නමුත් මෙච්චර දීර්ඝ කාලයක් පහළ වෙන්නේ. එතකොට ගතිනිමිති පහළවෙමින් මේ සතියක් පුරාවටම ගිනි දැල් දැකමින් චුන්දසූ කර දුක්කින්ද. අවිචයේ ගිනි දැල් දැකමින්. ගිහිල්ල අවිචය ඉපදනාා අවිචයේ ඉපදිච්ාය ලිස්්ටියක් හැදුත් ලොකූ ලිටියක් ඉවා මේ ශාසන ඉතිහාසේ කතා වෙන දේවදත්ත හාමුදුරුව දැන්ගන්නේ අවිීචයේ අජාසත්්‍ර රජතුමා ඉන්නේ අවිීචයේ. ඒට පස්සේ චුන්දසූ කර ඉන්න අවිචීයේ. එතකොට ටහුගහක් අය ඉන්නවා. මේ අ. එතකොට සමහරකට හිතන් පළන් හරි අවිචයට ගිය හම ගැලවිල්ලක් නැද්ද නෑ ගැවිල්ලක් යනවා. දැන් ධර්මය විස්තර කරනු අජාසත්ත රජ්ජරෝ ප්‍රථම ධර්ම සංගායනාවට තනු ග්‍රහය දක්කපු කෙනෙක්. හැබැ පිතුු ගාත කරන්නේ ඒ කර්මය අර. අරව පස්සට ගියා ආනන්තරය පාපකර්මය ඉදිරියට ඇවිල්ල ඒ ඔස්සේ තමයි අවිචයට ගියේ. එහෙම ඒ වගේ කර්ම කර හම අනන්තරය පාපකරම කරහම මොන කුසලය කරලා තිබුණත් එකන්නේ මොන කර්ම යහපත් දේවල් කරලා තිබුණත් අරක ඉදිරියට එනවා. ඒක ඉදිරියට ඇවිල්ල තමයි අවිචයටට ගේ. හැබැ අවිචය ගත කරන කාලේ ගත කරලා වට පස්සේ පසේ බුදු කෙනෙක් එනවා වදත් හන්දුරුත් එහෙමයි අපිේ හුගක්කිලාවට දේවදත්වයා කියලා කියන්න හොඳනේ අනාගතය බුදු වෙන කෙනෙක් පසේ බුදු කෙනෙක් දවදත්තහදුුරු. එතකොට මේ ලෝකවලට ගිහිල්ලා නැවත ඒ ගත කරන ඒ ක්‍රියාවන්න අනුව තියෙන ඒ කාලේ ගත කරලා නැවතත් ඊළංඟ කර්මයට අනුව ඊළං කර්මයට අනුව සුගති ආත්ම්බාවට උපදිනෝ හැබැයි එකම දේ තමයි මනුස්සාත්භාවිදි වගේ කරන්න බෑහේදී. කරපු පවුගෙවල එන්න ටෝනි. දි්‍යලෝකෙත් එහෙමයි දි්‍යලෝක ිහිල්ල කරපු පින්ටික ඉවරුණ හම සමහරවෙලා සතරාට වැටිනන්නත් පුළුවන් සහල්ලාට මනුසලෝකෙ ඉන්නත් පුළුව. දැන් දිව්‍යලෝකෙ කෙනෙක් චුතුවෙනවා කියලා දැක්ක හම දැනගත්ත හම ඒ අය එකතු වෙලා ඒ දෙවට කියන්නේ දැන්ීතිං ඔබේ ටිං ඉවරයිනි ගිහිල්ලා සුගති උපත්තිය ලබලා පින්ටිකක් කරගෙන නැවතයෙන්න්නේ කියලා කියන්නේ. ඒ සුගතිය කියන්නේ එතන මනුස්ස ලෝකයේ. හැබයි අපි මනුස්ස ලෝකම මේ පින් කරන්න පුළුවන් තැනක කුසලේ වර්ධනය කරන්න පුළුවන් තැන කැවිල්ලා සසර ගමනින් ඉවත් වෙලා සසරගමන අවසානය සනිටුහන් කරන්න පුළුවන් තැන ඉඳගෙන අපි කරන්නේ සුගතිය ප්‍රාර්ථනා කරනවා. එතකොට අරගොල්ලෝ අරහිෙන් චුත්ත වෙනකොට මෙහෙට ඇංගිල්ල දික්කරන මේ එකක තමයි සුගතිය කියලා. මෙහේ ඉන්න අය අරෙට ඇගිල්ල දික්කරනු සුගතිය මේකයි කියලා හරියටත්්නිකං අර සම්මහරු ඉඳන් ලංකාව ඉඳගෙන මෙ යුරෝපේ තියෙනවා ඒන්නේ හොඳ පැති දකිනවා. යුරෝපය ඉන්න අය ලංකාවෙතියන හොඳ පැති දකිනවා. හොඳ පැති දක්ල හ ජීවත්වනවා හහිටයන හොඳයිකි කිය මේ හි ජීවත්වන සමහරු ඉන්න දීව දෙ පැත්තම ජීවත්තය අය අන්න ෝග තමයි. එතකොට අපි හුඟක් පලාවට ඉන්න පිළිබඳව අපි වටිනාකමක් දෙන්නේ.ි ඉ නැති තැන පිළිබඳවත වටිනාකම දෙන්නේ. ඉන්න තැන වටිනාකම අපි හඳුන ගන්න ටෝනය. දැන් එතකොට මේ අටටම, තියෙනවා එක පැත්තකට හතරගානී. දැම්ම අප හිත සංජීවක නරකය කියලා සංජීවක නරකේ කොන් හතරට එක කොන තව අපායවල් ඔසුපත් නරක හතරක් තියනවා. අපි හිට දකුණු කොන කියලා ඔසුපත් නරකවල් හතරක් තියෙනවා. උතුරු කොනි ඔසපත් නරකවල් හතරක් තියනවා. බටහිර. නැගෙනහිට ඒ දෙ පැත්තෙත් හතර හතර තියනවා. එතකොට එක නරකයකට එ නරකයකට දාසයක් තියනු ඔසු පත් නරක. එතකොට අපායවල් නරක අටටම අපායවල් වල නරකය කියන අපායේ කොටස් අටටම ඒ විදිට හතර හතර තුනහම එක කොනකට හතර හතර එක තුහම එකකට දාසයක්යන දාසේවයතකොට අටක්. ඔක්කොම කියද එකසය විසි අටක් තියෙනවා අන්න ඔසු පත්නරක එකසය විසි අටක් තියනවා. ඒ වැටං සත්වය ඉන්න. මිල්ියන ගණන් ඇන්නේ සංඛ්‍යාත්මකව කියන්න බැරි ප්‍රමාණයක් මිනිස්සු නිවෙයි අපාේ නිරයට වැටිච්ච සත්වයෝ ඉන්න. පේවගේ මෙහි අවුරුදු සීයකින් වගේ ගැලවෙන්න පුළුවන් ඒවත් නෙවේ.තකොට ඒයි පිරිලා ඉතිරෙන්න්න කට්ටිය ඉන්න. තිරිසං තිරි ස සතය පිළිබඳවනග අමුතුුවෙන් කියන්න ඕන්න ගුවන ජීවත්වෙන අයහින්නවා. ගුවන හිටියත් ටික වෙලාවකට ගුවන්ට ගට පල්ල හතමයි ඉ ගස් සොලහරි ගස් බෙනෝලහරි කුරුල්ලො. ට පො ජීවත්වෙන ඉන්න කුරාකූම්ඹියාගේ සිට හස්තිරජයා දක්වා වතුර ජීවත්්‍යෙන අඉන්න පොඩ කුඩාම මාලවාගේ සිට තල් මසාදක්වාතකට මේ තමයි තිරිසංඟපාය හැ පිළිබඳ අපි මතක් කරන්න හැ වැඩිත් දුරකාරණ දෝ තිරිසංඟපාය. ඊට පසි ප්‍රේත නරක රිසම්ේතන්න ප්‍රේත ලෝකත් කොටස් හතරකට බෙදෙනවා. ේතලෝක කොට හතරකට බෙදෙනවා පළවෙනි කටස තමයි නි්ජාමතන්ක දෙවනිොටස කුප්පි පාසික හතුන්වැනි කොටස පාන්සු පිසාච හතරවෙනි කොටස පරදත්වූප ජීවී. මෙතනින් නිජ්ජාමතන්හික කියලා කියන්නේ කුණු ගොඩවල්ලල ජීවත්යන්නේ නිාමත ප්‍රේත කොට්ටාසය ඒ ඇත් අපාය තමයි නමුත් ප්‍රත කොට්ටාසය ඒගොල කුණ ොඩවල්ලල . ජීවත්තෙන්නේ අදෘෂ්‍යමානව ජීවත්වෙන්නේ ඇහැට දකින්න නෑ ඒ අයිගේ ජීවත්වීම කුප්පි පාසෙක් කියල කියන්නේ ඉපදිච්ච දවස ඉඳලාම පිපාසය තියන්නේ. ඒ සරීර කවදාවත් පිපාසේ සංසිින්දෙන්න්නේෑ කොච්චර වතර බිව්වත් ඒ ඒ ප්‍රේතකොට්ටස. පාන්සු පිසාච කියල කියන්නේ බඩිගිනි ජීවත්වෙෙන්නේ මුළු ජීවිත කාලයම කොච්චර කෑම ලැබුණත් අපි සිදු දේවල් තම හාරයට ගනි නමුත් ඒවයින් තෘප්තිමත්වෙෙන්නේ බඩි ගිනි ජීවත්තෙන්නේ ඒ වගේ මනුස්ස ලෝකෙත් ඉන්නව සමහරය හිතට මදි බඩට ඇති කාල බඩට ඇති නමුත් හිතට මදි වගේ තව තියනවනම් හොඳයි කියලා හිතන්නේ එතගොට පාස පන්ස් පිසාච කියල කියන්නේ බඩි ගින්න නිතරම ඒ අයට තම චයිනිස් ට්‍රෙඩිසන්නල කියන හංග්‍රරි ගෝස්ට කියලා හංග්‍රීගෝස්ට කියල එගොල්ල පූජාක්නය කැන පුදු පූජා පවත්තන්නේ වාර්සිිකව තියන එහෙම පූජාකරන කාලවල් දිනවාල්. එතකොට තවකොට සක්කිනො පරදත්වූප ජීවී කියන්නේ ඒ පොඩක් අපිට වැදගත්තෙන ඔක්කොම වැදගත් අපේ ඥාතින් ඉන්න පුළුවන් ඔවයි පරදත්වූප ජී පරදත්වූප ජීවී කියල කියන්නේ චුතිචිත්තේද කියැ අපිට ඇතිව වෙනවන අසාන චිත්තය චුතිචිත්තේ චුති චිත්තයේ මෙහෙන් චුත්ත වෙන හිත ඊට පස්ස ප්‍රතිසන්ධී සන්ධි කියලක සම්බන්ධ වෙනන ප්‍රතිසන්දී නැවත සම්බන්ධ වෙනු භවයකට නැවත සම්බන්ධ වෙන සිත. තො මේ සිද්ක අතරෙදී චතිචිත්තයේදී සමහරුමුළු ජීවිත කාලයේ පුරාම හොඳ දේවල් කල් චුතිචිත්තේදී සිතක් පහල වෙන වනිකම් පොඩි සිදුවීම පො හර මතක්කෙන ඒකෙදී අපා අයට යන්න පුළන් ඒ සිදුවම් බලවත්න්න ඒ අනුව අපේ සිත ක්‍රියාත්මක වෙලා අරවගේ ප්‍රතිසන්ධයක් ලැබෙනට පුළන් කෙටිකාලීන පොඩි කාලෙකට. එහෙම ප්‍රතිසන්ධයක් ලැබුණට පස්ෙදී අන්න ඒ අයට පුළුවන් කමතියනෝ අනිත් අඇගේ උදව්ුවකින් අනිත් අය මොනොහරි පිනක් අනුමෝදන් කරහමක ලබාගන්නට දැන් හිත මේක කියනකොට . සහරේ ධර්මසාගච්චාවලදීත් හලතින හඳුනේ නං හොඳ දේවල් කල් අවසාන සිත සෞතුනත් ඉතින් ප්‍රශ්නයක් නිහාඳුරු. ඉතිං සාමාන්‍යවිදියට ජීවත් වෙලා අවසාන හිතාගන්න මම මෙ හොඳ සිතක් පහල කරගන්නව කියල එකක් විතරක් හොඳට මතක තියාගන්නෝ කියල කියනවා. ඒ හරියට එහෙම හිතන්න පුලුවන් කෙනෙකින් එහෙම හිතුවෝතුන් ඒ එකක් කපටිකමාකින් අනිත්ක තමයි ඒක එහෙම සාර්ථක වෙන්න ඇය සිතුවිල්ල. මොකද දැන් හිතන්න පුළුවන්ද මම අදරට නර්ක සිහින දකින්නේ හොඳ සිහිනයක් දකින්න කියල හිත නිගන්න පුළුවන්ද. ඒම නිදාගන්න බැහැ. දකින සිහිනේ දකින්නට ඕන. අන්නේ වගේ තමයි. ඒක නිසා අවසාන චුති සිත හොඳ කරගන්නෝ දැවිති සාමාන්‍ය විදිහට ජීවත්්‍යනවා කියලා එහෙම අපිට හිතන්න වැෑ. ඒ අවස්ථානුකූලෝ අපේ හිට මෙහහිවෙඩ කොහොමද කියලා අපි කාටවත් කියන්න බෑ ඒක නිසා එහෙම අදහසක්ති නොන ඒ නැති කරගන්න මේ මොහොතම ඊට පස්සෙති දැන් පරදත්වූප ජීවිීන් වසයෙන් උපදින්නේ චුතිචිත්තේදී යම් කිසි වැරදි සිතුවිල්ලක් හටගෙන ඒ ඇත් එතකොට ප්‍රේත ලෝකෙටය නෝ අන්න ඒ අයට පුළුවන් කම තියනෝ අපි යම් කිසි පිනක් අනුමෝදන් කරහම එක ලබාගන්න ලබා ගත්තට පස්සෙදී අන්න ඒ පිනත් එක්ක යාගේ ඊළඟ කර්මයට අනුව එයා ප්‍රතිසන්දිය ලබනවා සුගතියක. ඒක සමහර විට දිවලෝක වෙන්නත් පුළ මනුසලෝක වෙන්නත් පුුවන්. ඊට පස්සෙදී තවකොටසක් තියෙනවා අසුර කියලා. නරක තිරිසං ප්‍රේත අසුර. අසුර කියල කියන්නේ දිව්‍ය ෝකෙම කොටසක්. දිව ෝකයටට ගිය පොයත්ො හොඳ වැඩ කරලා දිව්‍යලෝකෙ පින් කරලා දිලෝක ගියාට දිවියලෝක ගියාට පස්ස නරක් වෙච්චය දිවෝක ගියාට පස වැරදි වැඩ පටන් ගටතා දි්‍යලෝක සක්‍ර දේවන්ද්‍රය මොකද කරේ මේ ආපු පිරිස දිව්‍ය ලෝකෙට ගැලපෙන්න්නේ කියලා මොකද කරේ දිව්‍යලෝකෙන් එලුව ෝල කාලයක් දක්වාම යුද්ධයක් තිබුණ ඒ සාහිත්‍යය සඳහගෙන යුද්ධය සුරාසුර යුද්ධය කියලා. කොහොමරිය අසුරයන්ගේ මහිත වේ ප්‍රචිත්තිය සුරයාගේ දුවෙක් හිටිය සුජම්පති කියල සුජම්පතිය විවාහ කරල දුන්න කාට සක්‍රදයහි වන්ද්‍රයට හෙම දීල කොහොමරි දැන් විවාහ ගිවිස ගත්තර පස යුද්ධඇති වෙන්නේ ඒත් දැන් අපායක් තමයි නමුත් අර අනිත්්‍යයවට වඩා ටිකක් උසස් කියල තමයි න පොත්තල සඳහන් වෙන්නේ. අසුරයෝ දෙවියෝ නොවනාය ඒ අගේ වැර්දි ප්‍රතිපදාවන්තියෙන් නිසා ඒත් අපායක තමයි ජීවත්වෙන්නේ. එතකොට මෙන්න මේ නර්ක ස්ථාන ැන් කියපු නර්ක ස්ථාන වලින් පින් අනුමෝදන් කරන්න පුළුවන් එකම තැනයි තියෙන්නේ. පරදත්වූපජීවී කියන කොට සෙන්න අයට විතරයි පින් අනුමෝදන් කරන්න පුළුවන් වෙන්නේ. අනිත් කිසිම කෙනකුට පින් දෙන්න බෑ අනමෝදං වෙන්න බෑ සී දැන් අපේ ඥාතිීන් ඉන්න පුුවන් සංජීවකය කොරන්න දෙයක් නෑ ඒක ගෙවල නැවත ඊළඟ කර්මයට අනු එයාකරපු ඊළඟ කර්මයට අනුව තමයි විපාකය හම්බෙන්නේ කාලස උත්‍රය ඉන්න පුළුවන් සංගාතය ඉන්න පුළුවන් රෞරවේ මහාරවුරවේ ප්‍රතාපය තාපය ප්‍රතාපය අවිචිේ ඕන තැනක ඉන්න පුුවන් අපේ ඥාතින් එකැනෙ මෙයාත්මදි විතරක් ඥාතින් එෙවේ සස්සර ගමනීද අපට එකතු වෙච්ච ඥාතීන්. ඒ වගේම තිරිසංගාත්ම භාවලිඉට පුුවන්. දැන් අපි සමහර තිරිසංසත්ව අපට හරි හිතවත්. සමහර තිරිසසත්තුන්ට ඔයි කෑම දැම්මට පස අපි හොයාගෙනනවා හොයාගෙනනෝ දැන්කුරල්ලන්ට එහම කෑම දැම්මට පසිදි ජනල්ලෝට නි හොටක් තට්ටු කල්ල න කෑම එහෙම දාල් නැත්ත ඒ අර. කෑම නිසා වෙන්න පුළල යම් කිසි හිතවත් කමක් වෙන්න පුලන් සංසාර්ගත හිතවත් කමක් වෙන්න පුළුවන් එහෙම අපේ ඥාති ඉන්න පුළුවන්. ඒවගේ ප්‍රේත ලෝකෝල ඉන්න පුළුව. අසුර ලෝකොල තින්න පුළන් දිව්‍ය ෝකොල්ලට ඉන්න පුල මේ ඕනුම තැනක අපේ ඥාතින් ඉන්න පුුවන් හැබැයි අපිට හිතන්නට පුුවන් අපි දැන් පින් අනුමෝදන් කරහම අපේ ඥාතිය එහ නැත්තං අපේතු නමක් කියල කවුරුහර ළඟදී නැතිවෙච්ච කෙනෙක් හිස හිපත් කල පින් දෙනවා ඒ අපායි නෑ ඒන පදත්වූ ජීවික කියෙන තැන නෙේ වෙන තැන ගිහිගඉන්නේ. එතොට ඒ පිනට මොකද වෙන්නේ නැහැන අපි මේ ගාථාවකෙන් හැමෝ වතාවකදම අපේ ඥාති නෙතෙන්ට අලුත් ජීවින් වසයෙන්න්නට පුළුවන්. ඒ අය හිටියොත් ඒ අනිවාය වසයෙන් අනුුවෝදන්ගෙනවා. අපි මේ ඉදම් මේ ඥාති අංහෝතු පින්කමක් කරලා කියන්න හැමෝ වාරයකදිම විශාල ඥාතයෙන් පිරිසත් අපි දෙනපින් අනුමෝදං වෙලා එයින් නිදහස් වෙන ඇති. සස්සර ගම නිද අපිට ඥාතීත්වය දරපු අය. ඊට පස්සේම කතා ඔක්කොම කියන්නට යෙදනේ දැන් චුන්දසූ කර ඇවිල්ලඉපදුනා ඇවිී පිදුනා ඒ කතා ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේ භික්‍ෂූ මහා සංගරත්නයට දේශනා කරන්නට යෙදන චුන්දසූ කර අවිචී මහා නර්කයට ගිහිල්ලා. ප දුුණා එයා යිතින් නර්කයේ ගත කරල තමයි නැවත සුගතිආත්ම්භාවයකට පැමිණෙන්න්නේ කියලා. එතකොට ඇත්තටම චුන්දසූ කර ප්‍රාණගාතකුසලය කරා ප්‍රාණගාත අකුසලයක් සිදුවෙන්න කරුණු පහක් බලපානො සමහර වෙලාවට හිතන අපි දැ හුගක් කලාට එක මහත්තයක කාලෙකට ඉස්සෙල්ලා වාහනේ පදවගෙන එනකොට සතෙක් හැප්පිලා පන්සල්ටාවේ අනේ හාමුදුරනය බලන්නකො මට හරිී මොකක්්ද වගේ මෙන්න මෙහෙම දෙයක් වුණා මම බ්‍රේග් ගැහුව නමුත් මටඒ පාලනය කරගන්න බැරුණ මන් දැක්ක සතා මහිදේ මැරෙන් නැති මං එහෙම්ම මාව කියලා ඉදි හරියට හිතට කම්පාවක් ඇතිවුණ හිතල් නෙවෙ කරේ ට පස්සේ අවස්ථාවිදිත් මං එතුමාටිකව ප්‍රාණගාතක්කු සලයක් වෙන මෙන්න මේ කාරණා පහ සම්පුරණ වෙන්න ඕනේ මේක දැනගෙන තියාගන්නෙ හොඳයි. මොකද දැන් ඒ වගේ සිදුවීමක් වුණහම ඒ සිදුවීම ජීවිතය මතක් කරමින් දුක්කුණුවතින් අන්න අපිේ මතක් වෙන හැම අවස්ථාවක මොකක් ඇැතිරගන්නේ අකු සැලයක් ඇති කරගන්නේ එකන පව් ඒක නිසා පසු තැවිල්ලක් වෙන්නේ අන්න ඉද සෝචති දුක්වෙනවා එහෙම දුක්වෙන්න කාරණාවක් නෑ හිතාමතාම කරේ නැත්තන් හෙම දුක්වෙන්න ඕන්නේ. කාරණපහත් තියන ප්‍රාණගාතයක් සිදුවෙන සම්පූර්ණ වෙන්න එකක් තමයි පානෝ බවේ. තව සත්වයෙක් ඉන්න ඕනේ කවුරුවත් අපි විතරක් තනින් ඉන්න ඕන අපිට ප්‍රාණගාතයක් කරන්න කවුරන්නේ හැබයි පානෝ බවේ ඕන තරන් සත්්‍යයෝ ඉන්නවා කරන්න කැමති කෙනෙකුට පානෝ බවේ පානසයේ ප්‍රාණ සංඥයේ කියලකන්නේ එයා ඇත්තටම පනතියන සතක් කියල දැනගන්නට ඕනි ප්‍රාණීයෙක් ඉන්න ඕනි තවත් ප්‍රාණියයෙක් ඒ වගේම එයාට පණ තියෙනව කියලා දැනගන්නට ඕනේ වදක චිත්ත අන්න එයාව මරන්න වදක චිත්තයක් ඇතිවෙන්නොට මම මේ සතාව මේ සතාගේ ජීවිතය තොර කරනවා කියලා හිතක් පහළ වෙන්නට ඕනේ මේ සතාගේ ජීවිතය තොර කරනවා කියලා හිතක් පහල වෙන්නට ඕන ඊට පස්සෙදී උපක්කම නිකම්ම සතගි ජීවිතයක් තොර කරන්න බෑනි උපක්‍රමයක් භාවිතා කරන්නට ඕනිේ.ක අවයක් භාවිතා කරන්න ටෝනි නැත්තං වසක් විසක් භාවිතා කරන්නට ඕනි එහම භාවිතා කරන්නඕනි. ජීවිතනාස පස්වනි කාරණාව තමයි ජීවිතය තොර කරන්නට ඕනිේ. පානෝ භවේ පානසඥි වදකචිත්ත උපක්කම ජීවිතනාස. මෙනිමි කරුණු පහම බලපානෝ. එතකට සමහර විනෝදට මාළු බානෝ ප්‍රාණගාතයක් වෙනවද නැද්ද. විනෝ දෙෙට දඩේ මේ යනවා මේරටේ හුඟක් කරන්න ඕනි ප්‍රාණගාතයක් වෙනවා. විනෝදට කරත් මේ කරුණු පහසම්පූර්ණ වෙලා ප්‍රාණී කොය හොයා යන්නේ මාළු බානකොට දන්නෝ මෙත්තන මාලු ඉන්නවා කියලා මාලු ඉන්නවා කියල දන්නෝ ඒ මාල්ලුන්ට පනතියනව පීනනවා ඇ කනවා කියල දන්න ඒ වගේ වදක චිත්ත මරන්න සිතු ඉල්ලක් පහල වෙනවා අල්ලාන සිතුවිල්ලක් පහල වෙනවා. උපක්කම උපක්‍රමය වසයෙන් මාලු බාන බිලිපිත්ත හරි මොකක් හරි භවිතා කරන එකක් දැල හරි භාවිතා කරනවා. ජීවිත අහස ය ජීවිතය තොර කරනවා. සමහරුන්ට හිතනෙ දැන් මේක බලවත් මේක තම වදක චිත්ත කියන එක. වදක චිත්තේ. ත වදක චිත්තය බලවත් වෙලා ඔක්කොම ටික හරගිය ජීවිතය නාසය සිදුව වන්නේ ජීවිතය තොර වන්නේ හැබැයි ඒ අවස්ථාවදී. සම්පූර්ණ කර්මපතය සැකසෙන්නේ ප්‍රාණගාත අකුසලේ නමුත් වදක චිත්තය දක්වාම් වදක චිත්තයක් පහළවීමත් චෛතිසික වසයෙන් කරන අකුසල සිතුවිල්ලා. එතකොට ඒකෙදීත් කර්මී බලපෑම තියෙනවා. අපි විගතුන්ු මතක ඇතින් බුදුරජාණන් වහන්සේට කරර්මයයක් විපාහකදුන්න දීර්ග කාලීනව තිබුණ හිසේ කැක්කුමක්. හිසේ රුජාව කියලගැන්නේ හිසේ කැක්කුමක්තුම ඒකට හේතුව තමයි තරුණ පිරිසත් මාළුබානව දැකළ තමනුත් තරුණයක් වසින් ඒක මාළු බාන සම්බන්ධ වෙලා නෙවේ මාලු ානව දැකලා මේ සතුට වෙලා සතුටට පත්වෙලා ඒ ඇත්තික සමඟ ඒතන ඉඳලා ඒෙන් මාලුවන්ට බිලිකොක්ක දාදිවල මේ මුස්සනක කොට මාළුව ගැහෙන් අන්න ඒව දැකල එය සතුට සිතක් පහල කරගෙන. ඒ චේතනාව නිසාම එයාට බුදුරජාණන් වහන්සේ අ කාලයක් අනිටු විපාක විඳල බුදු වෙනආත්භාාවදිී ඒ කර්මවිපාකයේ පඩිසඳන්න එක් නිසා ප්‍රාණගාතය කියනක දැඩි අකුසල ක්‍රියාවක්. කොට කඩා සතෙකුට උනන් ප්‍රාණගාතය සිදු කරන්න එ ලොකු පවක් එක සමහරුන්ට කරදරති න කූමින්ගෙන් කැරපොත්තන්ගෙන් මේ රටවල්ලෝ නං අඩුයේ නමුත් එහෙම එතනෝ මේ ගොල්නගෙන් කරදරයින එහෙමන ඒ ගොල්ලෝ හැදෙන් නැටි විදිහට පරිසරය ගොඩ නගනෝමිසක්ක ඒ අය විනාස කරන්න අපිට අයිතියක්නෑ කිසිම කෙනෙක්ගේ ජීවිතයක් තොර කරන්න අපි මනුස්්‍යය බලවත් වනාපී ලොකුූ ඒහෙම කියලා අපිට අයිතියක්න සදාචාරාත්මකයිතියෙකුත් නෑ ආගමානුකූලව එහෙම බලයකුත් නෑ යමක් කරවතින් කුඩා සතෙක් වුනත් මහා සත්්‍යයකුනත් විා විපාක වෙනස්කන් තියෙනවා ඇත්තට මනුස්සෙක් තොරකිරීම සත්තයෙක් තොර කිරීම අතර වෙන සක් තියෙනනවා. ඒවගේ සමාජයට යහපත ගෙන දෙන කෙනෙකුයි ධමරකයකුයිගේ ජීවිත තොරකිරීමතර ර්මාණුරූප වෙනස් කම් තියෙනවා ඒ ගැම්බුරට ගියහට පස්සේ කතා කරන්න තියෙන්දයා කොහො මරි අකුසලය විපාකය තියෙනවා. ඉට පස්සෙද දැන් සමහරිකුට සාධාර්ණී කරණය කරන්නට පුළුවන් චුන්ද සූ කර එයාගේ රැකියාවනි කියලා එහම සාධාර්ණී කරණය කරන්න පුළුවන් හැබැයි රැකියාව වසෙන් වුණත් වැරදි වැඩ කරන්නට බෑ ප්‍රාණගාතය රැකියාව වසය වුණත් ප්‍රාණගාතයකරතින් කුසල එකයිඒ නිසා බුදු හාමුදුරු දේශනාවදීම සඳහන් කරනවා එහෙම කරන්න එපා කියන රැකියාවන් පහක් වෙළඳාම් පහක් තියනවා. එකක් තමයි විස වනිජං විසවනිජ්ජන් කියලිකෙන විසවර්ග වෙළඳාම් කිරීම වසවිස වස විසවර්ග වෙළඳාම් කිරීම වස විස ෝලින් මනවාද කරන්නේ මිනිස්සවු මරන්නේ සත්තුය මරන්නේ ඒක නිසා වස විස වෙළදාාම් කරන්න හොඳනෑ. එට පස්සේ සත්ත වන්‍ය සත්ව වනිජ්ජ කියල කියන්නේ අව අයුධ වෙළඳන් කරන එක. අවියයුද ලෝකයේ බිහි කරල තියන්නේ හදල තියන්නේ සත්වය මරන්න. තුවක් වුහෙම ලස්සන්ට නික සැරසිලි කරන්න වගේ නෙවේනේ තියන්නේ. නද පැරණිගවල් ඔන්නන් තියල තියෙන ලස්සන්ට එව පත්තු වෙන් න්නෙත් නෑ එහෙම. නමුත් හුඟ නවීන පන්නේ අවියයුදාහධන මිනිස්සු මරන්න අනිකුත් සත්‍යය මරන්න. ජීවිතය තොර කරන්න. එතකොට ඒ වගේ දේවල් වෙළදාාම් වසයෙන් තමන්ගේ ෘතිය තෝරගන්නවා කියල කියන්නේ. බොහෝ දෙනෙකු අනතුරේ පත්කිරීමක්. විසවෙළදාාම් වගේම අවි අයුධ වෙළදාමත් නොක්කල යුතු වෙළදාාම් පහෙන් එකක් තකට වෙළදාම් දෙකක් කිව්වා. ඊළඟක තමයි මාන්ස වෙළඳහම මස්මාන්ස වෙළඳම් කිරීම. මස් මාන්ස වෙළඳම් කරන්නේ කරන්නේ මාන්ස සත්‍යය මර නිසා. එතවට වෙන වෙළදාමක් තෝරගන්න පුළන්. අනම් තප්්‍රමාණ රැකී රක්ෂාවන් ලෝකේ තිීද්දී ඇයි මාන්ස වෙලදාම තෝරගන්න කියලා ඒකත් නොකළ යුතු ළදාම මාන්ස වෙළදාම. ඊළග එක තමයි මද්‍රව්ව්‍ය මජ්ජ වනි්්‍ය. මද්‍රව්ව්‍ය තුළින් කරන්නේ මිනිසුන්ගේ ජීවිතය ටික ි රණයට පත් කිරීම තෝක තෝකන් කනය කනයක ගේ ටිකෙන් ටික 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 මිනිසුන්න ජීවිතය ආයුෂය අඩු කිරීම එතුකට මද්‍රවී වෙළදාම පස්සනීග තමයි සත්ව වනිජ එතන සත්වනනිජ්‍ය කිලි හල් වෙලදාම එතකොට මස් වෙළදාම කියලවෙන එකක් තියනවා වහල් වෙළදාම ඒැනත් මෙතන විශේසය මරන්තියන්නේ මනුස්සය නුස්සය වහල් වුවසයෙන් එක රටවල් වොලට හරි එකක් පුද්ගලයන්ට හරි වෙළදාම් කිරීම. එතකොට සේවට හරි කවුරු හරි කෙනෙක් පෙන්නල සල්ලි ගන්නවන ඒක වහල් වෙළදාමක් මංගේ ඇරෙන්ච් කරන්නන් කිරල්ලා මුදල්ගන්නවඕනම් ඒ වහල් වෙළදාමත්. අන්නේ වෙළදාම් ටික ඒ වෙළදාම්පහා නොකළ යුතු වෙළදාාම ැටියට බුදු හාමුදුදුවෝ දේශනා කරන්නට ඒදුන මේ වැයි විපාක තියනවා. ඒ වගේ වෙළදාමක් තමයි චුන්දසූකරත් කරය චුන්දසූර වෙළදාම සම්පූරණවාසයෙන් කරන්නට ඒදන එක නිසා අපිට බුදු හාමුදුරුව නිතර මවවා දෙන්නේ උට්ටාන විරියාධිකතා බාහා බල පරිචිතා සේ දහවක්කිත්තා දම්මිකා දම්ම ලද්දා බෝගයේ කියලා. උට්ටාන වීරියෙන් අපිට වැඩදි වැඩ කරන්න පුළුවන් වැරදි වැඩවලටත් උත්සාහයේ ෝනි ැ මෙතන කියන්නේ දම්මිකා දම්මලක්ද. දැහැමි කර්මාන්තයක් වෙන්ටන උත්්ටාන වීරියයෙන් කරන. බාහා බලපරිචිත, බාහබලපරිචිතා කියන්නේ දෙපා වෙහෙසවලා සේදාවක්කිත්තා කියලෙක වේ දඩිය මුගුරු හෙලලා නැන් සහරණ ඉතින් සීතල කාමරල් මෙහෙ කරන වැඩවලි දින ඉතින් ඩිය දන්නේ නමුද බාහබල පරිචිතා දෑත දෙබයිවෙහස මොලය වෙහෙසවලා රැකියාවන් කරන්න ඕනේ හැබැයි ඒ රැකියාවු දම්මිකා දම්ම ලද්දා දැහැමි දෙයක් වෙන්නටේ අනුන්ට කරදරයක් කල නෙවේ යහපතක් කල්ලා සෙතක් කරලා. අනුන්ගේ අභිවෘද්ධිය උදෙසා කරන දේකින් ලැබෙන දෙයක් වෙන්නටො. එතකොට ඒව තමයි නිවැරදි කර්මාන්ත බවට පත්තෙන්නේ. එක උදාහරණයක් වසෙන් බුදුහාන්දුරු දේනවා සඳහන් කරන බඹරස්සේ රීයතුෝ බම්ඹරස්සේ වීරියයතු කිය බඹරෙක් වගේ. බඹරෙක් වගේ කැරකි කැරකි වැඩ කරන්න කියනග. බඹර මලට වැැහුවට පස්සේ මලට හානියක් නෑ. මලට අවශ්‍ය කටයුත්තත් කරනවා. පරාග පෝෂණය කරලා ඒවා කරලා ඒටික කරන අතර තුරේ මල් පැණිටියක උද්ගන්නවා . බඹරස්සේ වීරීයතු. අන්නේ වගේ අනුන්ට හානියක් නොකර තමන්ගේ කර්මාන්ත. රි ගස ගන්න ටෝොන මේ ලෝකකි තමන්ට නොගැලපෙනවනයි යම්වෘතියක් සහ කර්මාන්තය තමට ගැලපෙන එකක් තෝරා ගැනීම තමන් සතු අදහසක් ඒ වගේම හුඟක් දුරට තමන් තෝරගෙන ඇතින සමයි කර්මාන්තමකඇදි කියලා අනාගතයන්න දරු පරපුරටත් ඒ අයට පවු් සිදුවේ නැති කර්මාන්ත තෝර්ල දෙන්න ද හුඟක් වෙලාවට බලන්න වෛදිවෘතිය වගේ කෙනෙකුට පුළුවන් ඒ මුදල් පරමාර්ථ කරගෙන කරන්න පුළුවන් පින පරමාර්ථරග වෛද්‍යෘතිය කරන්න පුළුවන්. හොඳට කැපවීමෙන් වෛද්‍යවෘතිය කරනවා. න මේ අසරන රෝගීන් මංඒ නිසාමයායට සේවය කරනවා. මට පඩියක් ලැබෙනෝ තමයි. නමුත් මගේ සේවය මම නිවැරදිව සිදු කරනවා. ඒ වගේ තමයි අසෞඛ්‍ය සේවයි අනිත් අය. සිං වගේ කරන ලංකාවෙන්ආ පුංගක් පිරිසක්කන්න යටත් හිතන්න පුුවන් මම මගේ සේවය මම උපරමේ සිදු කරන ගුරු වෘතිය ඉන්න මම දැනුම මගේ අනාගත පරපුර වෙනම ලබා දෙෙන. ඒක නිසා හුගාක් වෘර්තන් මිනිස්සුන්ට මුදල් ලැබෙනෝ වගේම පින ලැබෙන විදිහට තමන් හරෝගන්න පුළුවන්. පිනක් සිදු වෙන විදිහට. ඒක හරෝගන්නතීන් සිතින් දැ. අපිට අපි කරන දේවල් සිත්තුවිලි මාත්‍රය මේක හොඳ දෙයක් බෞටපත් කරගන්න පුල නර්කදයක් බෞට පත් කරගන්න පුල. අන්න දැන් හිතම මී පැනිිබෝතලයක් තියෙනවා කියලා. මී පැණි බෝතලයක් තියනවා. එතකොට මී පැණි මෙහෙ කෝම් බිනැතිවුණට අපි ලංකාවේහි කියල හිම් ලංකාවගේපු වෙලාවක මී පැිබෝතලයක් තියනවා. එංගලන්තෙම්ම ගිනියප එකක් මේක මේ සෞඩු තිබුණාම කූම්බිියකා දෙන්නැවෙල්ල මී පැණිනෝ ඒක නිසා. හිතනවා මගේමී පැනි ටික ආරක්ෂා කරගන්න ඕනේ වතුර ටිකක් තියල වතුර පිරිසික් තියල ඒක ඇතුලි තියනවා ම පැණි බෝතලය. එයාගේ චේතනාමකදද මට මේමී පැණි බෝතලේ ආරක්ෂා කරගන්න රෝනේ කූම් පින්ට කන්ඳ දෙන්න ඕොන්නේ. ඒ කරන්න තන්හාාවයි දෙන්න මී පැණි බෝතලේ ආරක්ෂ එකම ක්‍රියාව තව කෙනෙක් කින්නව අන පව්මි කුම් මේ පැනිි කන්න විල්වෙලලා මේ පනිිබෝතලට වැටල නික මේ පණිබෝතලට කුම්ියක් ාප වන්න ැනි අනිවාරයෙන්ම ඒකෙ වැටිලා ඒක තැවරිලා ඒක මරණීට පත්වෙනවා. පව්ම අසරන කූම්වී මේ මේ පැනිියොල වැටලා ජීවිතය තොර කරගන්න පව් කියලා අන්න ඒ අදහසින් පිරිසියක වතුරටිකක් තියලා මේ පැනිිබෝතලේ තියලා තියන්ට එයාට නෑ අදහසට මේ පැණනං ඔය ඕනතරන්තියන්නේ කියලා මේ කුම්ී. පවමේ සත්තු ජීවිතය තොර කරගන්නවා කියලි වෙල්ලා. එහෙම අදහසින්. එතකොට ඒ අදහස්ස එයාට පිනක් සිද්ධ වෙනවා. අරාදහසින් එයා තන්නාව නිසා දෘෂ්ණාව නිසා කරන්නේ. එතකොට ක්‍රියාව සමානයිද නෙන්න්ද. ක්‍රියාව සමානයි වෙනසමකක්ද. හිතන සිතුවිල්ල තමන් කරපු ක්‍රියාවට බලපාපු හිතවිල්ල තමයි වැදගත්තෙන්නේ. ඒක නිසා අපි කරන ඕන මගෘතියක් සිතට අවංකව අනුන්ගේ යහපතූ දෙසාක් කරනෝනම් ඒක විශාල කුසලයක් බවට පත්වනවා. පිනක් බවට පත්වෙන. පිනක් වගේම කුසලයක්. ඒ විදියට හිතක් මෙහෙවගෙන කරන්න පුළුවන්න. එක නිසා. ඕ සමාවෙන් ඕනේ ඕනමවෘතියක් නෙවෙයි දැන් මේ මෙන්න මේ කියපු වෙළදාම් ටික මොනසිතින් කරත් වැරදි. විස ටික් වෙළඳහ කරන්නට ඕනි මිනිස්ව අප පාධමී මනුසලෝකයේ ජීවත්ය නො වැඩි කාලයක් දුක් විදි නෝ කියලිවෙලා එ කරන්න මේ වෙළඳහම් ටික ඇර අනි හගාපුෘතීන් අප පින් සිද්ධ වෙන විදිහට කුසල් වැඩි වෙන විදිහට අප ජීවිතයට සමීප කරගන්නට පුළුවන්. අපි මේ ලෝකෙ වැරදි නොකර යහපතේ යෙදන්නට බලපාන කාරණ හතරක්තිය නවා. මේ කාරණාහතර අවබෝධ කරගන්න එක කාරණාවක් තමයි අත්ථනුවාද බය. අපි වැරදි නොකර ඉන්නට එක හේතුවත් තමයි අත්තාානුවාද ජීවිතය කවදහරි මට මංවිසින්ම මටම චෝදනා කරාව. ඔබ මේ වැරැද්ද කරා කියලා. ඒක නිසා ඒ තත්වයටට ම පත්තයෙන් හොඳනේ මගේ සිතට මම සිතින් අවංක වෙන්න ඕන කියලා අත්තාානුවාද බය. පරානුවාද බයකෙන් දෙවැනි කාරණාව. අනිත් අය මට දොස් කියාව මේක කරෝතින් කියලා පැරදි වැඩ කරන්න ඇත්තුව ඉන්න. දන්ඩ බය අනිත් එකතමයි රටේ ලෝක නීතියක් තියෙනවාවනම් දඩුවුමට බය නිසා දඩගහයි එහෙම කියලා සමහරදේවල් නොකර ඉන්න ලොකු දඩයක් අන්නවේ කියලා කරන්න අවශ්‍යතාවය තිබනත් යන්නේ. දඩ බය අනිතගත මේ දුග බය දුගති බය කියල කියන්නේ දැඟරපි කලින්කිේ අතරපායවැටෙනවා විීචි මහ නරකාදී යන්න පුුවන් සංජීවකයේ කාල සූත්‍රය මේ වගේ ඔසු පත්නරකෝලය යන්න පුළුවන් කියලා ඒ බයට අයහපතේ යෙදෙනනෑ. මෙතනින් වැදගත්ම බයමුකක්ද අත්තානුවාද බය තමන්ග හිතට තමන් අවංකවෙලා වැරදිවලින් නිදහස් වන්නටෝනි. අ අනි දෙකකින් බේරන්න පුළුවන් දණ්ඩ බහින් පරවාද, පරානුවාද බය බේරෙන පුළුවන්. අනුන් දැක්කොත් ක වැරැද් අපිටන්නේ අනුන් දැක්කොත්තම අපිට එයා චෝදනා කරන්න හැබයි නොදැ අපිට කරන්න පුළුවන්. දන්ඩ බය කියල කියන්නේ දඩුවමින් ගැලවිලා වැරදි කරණය ඕන තරන්ගන්න ලෝකේ. ඒ දෙක ලේසියම කරන්න පුළුවන් හැබැයි මේ හිතන්න ඕනි වැදගත්ම දේතමය අත්තානුවාද බය. ඒ ගැන හිතන්නගැන්නේ මරණයට පොඩි මොහොතක්තියල හරි මට සිපත්ව නොත්. ඒක මගේ ජීවිත කාලයට මේක බලපානවා කියලා හිතන්නට ඕනෙ එතකොට තව එක කවියක් කියලා මම ධර්ම දේශනාව අවසාන කරනවා මේ කවිය සඳහන්වෙන් ලොෝ වැඩසංග්‍රාවේ හරීම වැදගත් මේ කාලෙට අප හිතන එක මේ කවිය සම්බන්ධෙන්. අසල්ගේයක සෝරකම්ගීය දවසක. හුල් සිතින් ඉන්නේ තමගය රැක සියල් සතුන් මාරු ගෙන යානු දැක දැක කුසල් නොකර ඉන්නේ ඇයි නොව සැක කවිය තේරුම තමයි අසල්ගේක සොරකම් ගිය දවසට. එකන්නේ තමන්ගේ ලේකි නේබර් කෙනෙක්ි ගෙදරකට. තමන්ගේ ළඟමඉන්න ගෙදරකට හොරු පැන්නට පස්සේ මොකද කරන්නේ. ඒල එන්නකේම ඉන්න අය දොරවල්ලොල ලොක්ක එක හදනවා හරියටTV කැමරාදානවා මෙමරි පුල්වෙලා නං ඒවට ගෙනල්ල දානෝ. පැඩ ලොක් සයිට් ලොක්කරව මේ ඔක්කෝම දාලා ගේ ගේ ලොක්කරගන්න. ලොක්කරල සැකින් තමයින්නේ කුහුල් සිතින් ඉන්නේ තමගේ රැක. තමන්ගේගේ ආරක්ෂා කරගෙන ඉන්නවා නිකං සැකන් මේ පැත්තෙත් තින්න නි කුඩ්ඩොත් දන්න ගෙවල් කඩනෝ මේ පැති සෑහෙන් ර්මාණයක් ඉන්න කියලා තමන්ගේ වටන මොන හරි තියෙනොන ඒව හංගනෝ ගෙදර හරි වෙන තැන හරි සේප්පොල හරිදාලා ඉන්නවා හැබැයි. ඔයි තියරිය බෞතික දේවල්ලෝට විතරයි. සියල් සතුන් මරු ගෙන යනු දැක දැක. දැම් බලන්න නිවස්සොල බලනොකොට හැමදාම දාස් ගානක් මිනිස්. දිනපතාමැරෙනෝ සියල් සතුන් මරු ගෙන යනු දැක දැක. මාරයා කර දිනපතාම එකතුය නොගට්ටිය. සංඛ්‍යාත්මකව එකතුයනවා. හැබැයි කුසල් නොකරහින්නේ ඇයි නොවසැක. අපි ඒත් හොඳ දේවල් කරන්න ප්‍රමාධවිනෝ තවතවත්. ඒගැන තවමත් අපිට ඉස්තිරණය අපි අනිමාරයම මැරෙනවා කියලා. හැයි හොරු පැන්නම ෞතික දේවල් මෙහි මේ ලෝක දමළ යන දේවල් ආරක්ෂ කරන්න සෑහෙන්න පියවර ගන්න ඉදිරිය ගැන හිතලා හැබැයි අපේ මුළු සංසාරයම යහපත් කරන්න තියෙන හුගාත් දේවල්ලුල අපි නිරත වෙන්න ඉදිරිය ගැන හිතලා ඉතින් ඒ අදහසත් එක්ක අද ධර්ම දේශනාව නිමාවට පත් කරනෝ නැ කල්පනා කරන්න උදෑසන ඉඳලාම අපේ සිල් ඇත්තෝ සිල්ගතපු අප පින්වතුන් උදශසන ඉඳලාම මේ පින් අංවලට සම්බන්ධ වනා ගණනාවක්ම ඒවගේම ඊට හමතර වසයෙන් සම්බන්ධ වෙච්චා අප පින්වතුන් සම්බන්ධ වෙච්චය. ඉතින් මේ හෝරාවකටත් වැඩි ප්‍රමාණයක් අපි පූජාවයි ධර්ම දේශනාවයි. ඒවගේම සෙත්පිරිද්දේශනාවට සම්බන්ධවන්නට යදන. ඉතිං අද දවසේදී මේ සෑම ආකාරයම උපදවාගත්තාව සියලෝම කුසලානි සංස ධර්මයන්ගේ හේතුව අශනාශක්තින්. හැමදිනාටම නිර්වාණය පසක්වේවා. ආකා සට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පഞ්ഞන්තං අනුමෝදිත්වා චිරගරක්කන්තුදේසනං ආකාසට්තාාච බුම්මට්තාා දේවානාගා මහිද්දිිකා පഞ්ഞන්තං අනුමෝදිත්වා චිරංරක්කන්තුසාසනං ආකා සට්තාචබුම් මට්ඨා දේවානාගා ම හිද්දිිකා, පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කන්තුත්වංසදා ධර්මශ්‍රව නානිසන්සයෙන් සියලු දෙනාටම නිර්වාණය පසක් වේවා. හැමදිනාටම තෙරුවන් සරණයි.